සරණයි පින්නතුනේ බලාපොරොත්තු වන්නේ සෝවාන් මාර්ගය පිළිබඳව යමක් කියන්ට සෝවාන්වීම පිළිබඳව සඳහන් වන කරුණු කාරණ ඇතිපදමට නිහැමෝම දන්නවා නමුත් මේ සෝවාන්වීමේදී මූලික වන එක කරුණක් ගැනයි මමවෙලා විදි සඳහන් කරන්න ඒ කරුණ අපි මේ විදියට සරලව තේරුම් ගනිමු ස්ෝවාන් තත්ත්වයට පත්වීමට අපි ක්ෂා කරන ඇත්තු මේ විදිහට හිතන්ට ඕන මොකක්ද අපේ සරීරය පිළිබඳ නිවැරදි අවබෝධයකට එන්න ඕන නිවැරදි අවබෝධය කියලා කියන්නේ බුදු දහමට අනුව මංකලින් කතාාවත් සඳහන් කළා පරමාර්ථ දරමවලට අනුකූලව සත්වයක් පුද්ගලය නෑ කියන හැඟීම දැනීම හඳුනාගැනීම තත්වයට පත්වෙන්ට ඕනා එක් නිසා භහාවනා කරන කෙනෙකුට අපි මේ සම්මතිය සම්මූති වශයෙන් කතා කරන වචන භාවිතා කරන්නට බෑ අපි දැම් මේ සරීරයේ කියලකයන්නේ කුමක් ද සරීරය කලකයන්නේ මේ අය හිත කියන දෙකෙන් යුක්තදේකර තමයි අපි සරිදී කියලකයන්නේ කයට විතරක් කියන්නේ නෑ හිතට විතරක් කියයන්නේ නෑ ඒ දෙකම එක තුුණ හම තමයි ය කිය ඇතුරට දැ ඒකිෙත් ඉතකොට දැන් අපි කය කියන ද්‍රව්‍යාත්මක දෙයක් ද්‍රව්‍යාත්මක දෙයක්. එතකොට ද්‍රව්‍යාත්මක දෙයක් නිසා විට පේනෙනවා අල්ලන්න පුළුවන් ඉස්පර්ෂ කරන්න පුළුවන් මොකදක ද්‍රව්‍යාත්මක නිසා ඇ හිතහෙම පේන්නෙත් නැහැ අල්ලන්නත් බෑ අපිට විෂේවන දෙයක් නෙමී. ඇැබැ හිතක් තියෙනවා. ඉතින් දැ මෙතනදී මේ කයකි වහාම කයිට්ට සාමාන්‍යෙන් සරීරී මස් තියෙනවා ලේ තියෙනවා ඇට තියෙනවා තොට ශයිල සුද්ධ තොට සුද්‍රාණෝ විදිහයට ඉන සඳහ කල තියෙනවානෙක්ඒවගේ අපි මේ තද ගතිය කියයනවා ඇ බැඳෙන ගතිය කියන උනුසුන්ගතිය කියයනවා චලනීවිම තියෙනවා කියලා මේමගේ ශරීරී ගැන නොෙක් විදිහහි විගඩහ කරලා තියෙනවා එතකොට ඒක තමයි ඔවන සරීරී කියන්නේ ම එතරින්ගේ හාමදැ මේ හිත කියන එක හිත කියන එක එතුකොට ඒකත් එතකොට මේ සරීරියට සම්බන්ධ එකක් නේ ශරීරයේ නැතුව වකු ොඩු වැඩ කරන්නේ නැහැ. උහර දිවස්තුූ වැඩ කරන්නේ නැහැ. පෙනහළු වැඩ කරන්නේ නෑ මේ ශරීරි කිසිමාවයව වැඩ කරන්නේ නෑ හිත නැතිනම්. හිත නැති නම් වැඩ කරන්න නෑ. එවගේම තමයි හිත හරියට අපි මේකායට බලපානවා. බැයි කියන්නේ සාමාන්‍යයෙන් හිත. නරක් වුණහාම කයත් මැලවෙනවානේ මුණ මැලවෙනවානේවගේම තමයි කය ලෙඩු හාම හිත කොච්චර දුරලෙනවාද හිත කොච්චර දුර හිතත්ය තුර තුරුලෙනවා ඒේක නිසාම කයිහිත දෙකේ තියෙන අන්‍යෝ්‍ය සම්බඳතාවේ මුලින් තේරුම්ගන්න ඒ ගැන දැනීමක් ඇතිකර ගන්න. හිලංකාරණය තමයි මේ කය හිත දෙකෙන් කොයිකද ප්‍රධාන වෙන්න කියන එක දැන් සමහාර කෙනෙක් ඉන්නවා දැන් සමහරඔය අපි කියමකු දැන් බට්ටහිර විද්‍යාව කරනය කියලා. උගත් කියලා එගුලු කියන්නම කද දන්නවාද මේ හිත කියලා අමුතු දෙයක් නැහැ. හිතගේලා අමුතු දෙයක් නෑ එක ශරීරෙන් තියෙන කොටසක්. ඇහින් බලනවා කනිින් හානවා දිවෙන් රස දැන ගන්න අනිත් ඉන්දියන්ගගේ වගේම හිත කියන එකත් එතකොටර අපේ හයට අයිති එකක්. මනසිෙන කීද්‍රියයක් හඇටියට තිෙන්නේ එනිසා අමුතු දෙයක් නෑ. කය වගේම ඇස්කන්නාසාධී වගේ හිතත් ඒහා සම්බන්ධ දෙයක්. ඒක නිසා කවදහරිමේ සරීවය නැතිවු නොත්මොකද වෙන්නේ අරහිතත් ඒකම නැතිවෙලා යන. ඒකම නැතිවෙලා යනෝ. ඉතින් එහෙම අදහස්සේන ඉන්නවා. එතකොට ඒගොල්ලු කියන්නේ අ ද්‍රෞ්‍යාත්නක දෙයක් කියන එක තමයි හිත. අපි ඒගොලොන්ට කිය න භෞතිකවාදීන් කියලා බෞතිකවාදීම් කියන්නේ. අයටයි ඒ නිසා එතකොට හිත ගැනහෙම එකඒගලු කිසිෙම සැලකිල්න්න ගැනන්නේ ඇහටයම් තැනත්වයෙනවද කණටයම් තැනත්තිෙනවාද මේ සරීරිති අනි අග පසගවලට වකු ගඩුද හද වස්තුවද මේවාපේ සරීගේ පවත්තුවා ගන්ටයම් උපකාරයක් වෙනවද අන්නේ හා සමානෝ මේ හිතත් එතකොට අපි රපකාරන ඉන්න හාට දෙයක් නෑ. එතකොට දැන් තවත් කොට සක්කින්න්නවා ඒුල්ලකින නෑ මිකක් නැහැ. මේ හිත නිසා තම ක්කුම කෙරෙන් හිතනැත්තන් කිසිවක් කරන්න බෑ ගුදු හිතනැත්තම් බලන්න බෑ හිතනැත්තන් කතා කරන්න බෑ හිතනැත්ත හිතන්න බෑ මේ හැම දෙයක්ම කෙරෙන්නේ හිතන්. ඒවගේ හිතන් තවකුච්චරදේ කරනවාද. හැඟීම ඇතිවෙනවා ආවේග ඇතිවෙනවා දැනුම් පද්ධතියක් ඇතිවෙනවා මතක සතතියක් තියනවාඒවගේ තමන් උගත් දේවල් ඒවගේ දැන කියාගත දවල් අපේ හි දැම්පත්වෙල තියෙනවා තිමේ විදිට නොෙක් දේගොලු කියනවා. ඉතින් ඒවගේම තමයි විද්‍යාාවෝ ගන්න දෙයක් තමයි උගත්ද අපේකට කියන්නේ තොරොතුරු සහ බලය කියන මේක හිතේ තියන බලය ලකත් බුදු හාදුරුවගේ ධර්මට එක ගයි. දැන්යි මහයානාගම ආලිවිං්ාය කන එක තමයි අ රොකූ මදහස් තැන්පත් වෙලා තියෙන්නේ. ඉගක දැන් ඒන ආිවි ්‍යා මනවිංාන කළ දෙක් ේරනවන්නේ යගින් බාහිර ශත්‍ර රන යටටිහිත ඩු හිත කියලා ඇති හිත ගන හිම බාහිර ශාස්ත්‍රි රී ගන්නල තියවා. කොහොම නමුත් දැන් අර පි කිවන්නේ දැන් කොටසක් සරීරයටට මුූල් තැන දීද තකොටසත් දෙෙනවා. මේ කියන හිතට ඉගුලු විඤ්ානවාදීන් කියනවා. ඒකුල්ල හැබැයි මේ හිත ගැන එක එක විදිහෙට කතාවල් කියනවා. සභාරකිණක් කියනවා මේ හිත තා මුතුම් දෙයක් හරි වචින දෙයක් මේකෙතින් ඉස්තිර දෙයක් එනිසා මේක මොකද කරන්නේ කවදාවත් නැති වෙන්නේ නැහැ. මේක ආත්මෙන් ආත්මයට හිල්ල හැම දාම පෞතින තැනට යන්වා කියලා ඔන්න කට්ටියයක් කියනවා. තාවකට්ටියයක් කියනවා ඉස්සකිීපපුයි ෞතිකවවාති ඒගු ෑන් හිත යාාත්පිට විතර කියලාන්නේ. ඒක මං කියන්නද බනීතියන හැටි තංජීවං තං සරීරං තවකිරෙක් කියවා අඥං දීවන් අඥං සරීර තංජීවන් තං සරීරං කෑනමකක්ද ජීවේ කියනකත්තකයි සරේ නැතක යෝක දීවකෙනන හිතකිලකමක හිතත්කයි සරීරත්කයි හිතත්කයි හරය යගොල්ලු කෞුද්දන්නවා දේකට්ටි වැටෙන්නේ කාමසු කල්ඩි කානයෝග පැත්තට එකඇන මේ හරේ ? මේ ආත් මේ ජීවිතයට විතරයි කිය හිතුවත් මේ හිත මේ ජීවිතයට විතරයි කියල හික්තු ොද කරන්න ඒගුල්ලොෝ හොඳක් කරන්න ය හපතක් කරන්න හොඳක් හිට හොඳින් හරි නරකින් හරි සැප විදිට් ෝට කියවා. අන්න ගොලු තම කාමසුකල්ලි කානයෝගිකයන්. ඒගේ මේ ගොලු කෑන අපි තාව ගොලින් උච්චේදවාදීන් කියලා ඇයි උචේදවාදී කියන්න මේ හත් නිහර ආත්මයක් නැහැනේ අ උච්ේදවාදින් කියවා. ඇෙන න භහ තන් හාාව ගුලන්තියෙන ඒ ඇනෙ ආය උපතින් නෑ භවයක් නෑ භවයක් නෑ භවයක් ආන විභහොතන්ාව දැන්තේරු ගත්තනේ මෙන්න මේ වගේ සවභ වින් යුත්ත අයට ෞතිකවාදින්. ඉතුට දැන් අපි කියෙන මි විඤ්ාවාදීින් හැබේ ඒ ගොල්ලු වැරදි අදහසක තියෙනවා හිතට තැන දුන්නට හිතට සැලකිරි දැක්ුවට ඉගුලු කියන්මකක්ද හිතහැම දම් පවතිනවා හිත දම් පවතිනවා එනි සයකුලු කියෙන අංජංජීවන් අං්ඥං සරීරක්. සරිරේකක්. ජීවේ කියනෙක් අපි නැත හිත කියමකෝ ඒය හිත කියනෙ එක එතකොටට ප්‍රපල දෙයක් වෙනත්වයක් නේ එකකොට එකක් නිසා කවදහරි මැරුන්හාම මේ සරීරීම හිදාලා අර විඤ්ඥානය කියනෙක නැත හිත කියනක ආත්නය කියනෙක ඔන්න ඉතින්ං සදාකාලික පැවැත්මකට යනවා. බුදු හදුරක ප්‍රතික්ෂ කලලා බුදු හාමුදුරු දශනා කළ ලෝකෙ හැම දෙයක්ම වෙනස්වීම පමණයි විද්‍යාවෙනුතුවක තහවරු වෙලා තියෙනවා. මේ ලෝකෙ සියල්ලම ක්ෂණයක්ෂණයක්ෂණයක් මාත්‍ර ක්ෂණ මාත්‍රයෙන් නැතිවෙනවා. වෙනස් වෙනවා. ඇතිවීම උපාදවය කෙනෙක තම හැම දෙේකමතියන්. එනිසා උන්වහන්සේ වදාලා අපේ හිත විදි ටක්ෂ ත්‍රවසි ඇ නැවත්්පක් නැතිවමින් ඇතියමින් නැතිවමින් අර උපපාදවායකන ධර්මතාවයට හස්විමින් මේ ගෙතෝටයනවා කොහෙද නිමාවකට යනවාම කද ාව අ දිවනින් තමයි ඉවර කරන්නේ. ති ඒ දක්වා යන ගැමන තමයි ඔන්න බදු හාමුදුරු වදාලේ. ඒගුල්න්ට අපි කියනු කෞද නැරරිස්සලකවනේ හිත ගිහිල්ල සදාකාලික තැනකට යනවා කියලා එගුරු ශාස්සතවාදන්. පවිදදිහකින් කියනවා නං ඒගොල්ලො මේ දැඟ අපික විභව කියලන අර්ගොලන් තිපිචි තන මෙරොහහිද බවතන්නහාාව. ඒගොලන්ගේ හරි ආසාාවක්වීම හැමදාම පවතීන්ට අන්නේ කළින් සාතමා අප බව අන්නාවකිවේ. ඒවගේ ඒගොල්ලෝ මේ අත්ත කියල මතානු යෝගමකද යයි කියනවාඇහහි රූප බල හිද තමයි ඒ එකක විනෝධවෙෙන හිද තමයි කිලුටුවෙන් හිත. ඒවගේ මේ සරීදිට ඕනුවට වඩා සැප දෙන්න ගිහම තමයි කිලටුවෙන හිත ඔන්න හැට දුක් දෙනවා. සරීටිට දුක් දෙෙනවා. අ දුක් බෙන ඇයහිම න්නේ එහම දෙන්නේ ගොල්න්ගේ හැඟී මත් යනවා මේකට සැපදීල කවදාවත් හිත පිරිසුදු වෙන්න නැහැ පිරිසිුදු පවිත්‍ර හිතක් නැති නම් අපිට දෙවියන් වහන්සේ එක් ක වෙන්න බැහැ. මහා බ්‍ර් සමග එකතු වෙන්න බැහැ. අපිට මොකද වෙන්න අතර මඟද අපාහියටයන වෙනවා. අන්න දෙවියන්න එක එකතු වෙන්න බ්‍ර්මයක්ත් එක එකතු වෙන්න සදාකාලික ආත්මයක් වෙන්න ඕන නිසා ඒගුල මොකද කරන්නේ ශරීරය දුදක්්දී දුක්්ද හිත පිසු කර බල න කො තුටත්තක. මතානයෝග තොරේකළු අත්තකල මතානියයෝග බවතන් අහවින් පිරිච්චි කට්ටියක් එවගේම තමයිම කක්ද කට්ටිය මේ අරවිදිහට බවතන් හවතීෙනවා එවගේ ඒකොටට ශාස්සතවාදී තියවනි දුෂ්ටියක් හැටලේ මෙන්න ටි හොඳට තරුම්ගන්න එකකො දන් මෙතැනදි පේනවා සරීරයේ මුල් කරගෙන හිත මුල් කරගෙන මේ විදිට අන්ත දෙට බෙදිිච්ච හැටි. බදු හාමුදුරුව මොකද වදාරණය බුදු හාමුදුරුව සරීරයට මුල්තැන දෙන්නෙත්න හිතට මුල්තැන දෙදන්නෙත් නෑ. එ දෙකම අත්තහර වනි එකන කාමසු කල්ලිකකාාන යෝග කිව කවුද කාමසු කල්ලිකානයෝගයේ කිව අ සී සරීරය හිතයි වෙනසක් නෑ දෙකම එකයි. මේන් පස්ස තියන්න නැහැ ශරීරීවරයවන කොට හිතක් තියරවුණ කීපෝ ඇතමයි අනේ ගුරතමයිත කොට කිවවි කවද මේ උචේතවාදී. එතකොට හිත වෙනයි සරීරේ වෙනයි කපුවායි ශාස්සතවාදී. එගුලඟ තින් අඩු පාඩුවමකක්ද මේ හිත හැමදාම පවතිනෝ දෙවුත්ක ඇතුවෙන යනවා ආත්නවාදී සංකල්පයකත්. එක බහැනක්ම්මක් ඉල්න් කතාාවෙන් කියල දෙන්න ඉති ඒකනිසා තේරුම් ගන්න පින්නතුන මේක න්න අන්ත දෙකක් තිනම කා ධන්ත දෙක ඇත්ත කියනකයි නැත කියන එකයි ගැමකු ඉට වඩහොජනද ආකාමසුගල්ලිකානයෝග අත්ත කියල මතානයෝගටඒවගේම බවතන්න හා විබහොතන් හා උච්චේදවාදය ශාස්තතවාදය නේද එ බුදු හාමුදුරුවෝ මේ අන්ත දෙකටම පැමිණෙන් නැතුව උන්හන්ස ුතු ධර්මේ දේශනා කළා අපි ඊළඟකතාවෙන් අහමු කොහොමද බුදු හාමුදුරුව අපිට මේ අන්ත දෙකට පැමිණෙන් නැතුව, අපි මේ සරීරයේ ගැන අවබෝධය අපිට මග පර ලබා ගන්න සුදුසු විදිහට දේශනා කළේ යෝට අපි ටැ අධ්‍යිම්ප්‍රතිපදාව ගැන කියේනොනේද. මධ්‍යිම්ප්‍රතිපදාව තමයි නමුත් පන්න තුනිියතන කේවෙන්නේ පටිච්ච සමුප්පාදය ගැන කියේවෙන. දින්ම් ප්‍රපදාවක් කියවනවා එතකොට අප ළං හතාව හන්නේ මධින් ප්‍රතිපදාව කොහොමදා පිටිේතුකොටම නිවං අවබෝධ කරගන්න නැත්තං මේ සෝවාංවන්න උපකාර කරගන්නේ පටිස් සම්පාති කොහොමද මේකටඋපකාරවෙන්නේ මේ ටික හානකොට ඔන්නව ඇත්තන් නොදට සස්ෝවාන්මාර්ගි ගැන තේරුම් ගන්න පුළුවන්. එමනා තෙරුවන් සරණයි හැමදිනාටම උතුම් දරම අවබෝධයෙන් සැනසීම වේවා.